ఆవట భూమి స్తుతి. రాణి, ఓ పారడి గిల్ల త్రీవిల్ ఎక్క రంగినాడు వందై నోణ. ఇదేం అన్న ఉంది వెన దాసకేముంది కోమలి మేసాండే అప్పు తిన్న గమనక్యంద కొహెద ఎక్క సర్ప్రైజ్ ఎక్క మంగి హామ కియాన యమునే హా తాతిత్తెనాద నే యాన్నే అప్పు తిన్న వితర యముద సమావేన రాత్రనే అదే వెడ్డ వెడి ఇస్సంట అతకమనే వగే ఓ తేరుమక్ నతి గమన్ నత్ర కరాని కవద్ద అన్న వా నియమ తంటలు ఇటగత్త యముగు అతులట ఒకద ప్రశ్న వచన గాని అడుగునాట ఉత్తరే వచనామాత్రం దిగాయి ఉత్తరే కొచ్చర దిగవునత్తడన్నే ప్రశ్న తేరుంగన్న బెరిన తేరుంగన్న మారునిసాని వాడెన్నికి విడాలి ఉత్తరే వాగి పప్పు వేత్తులు తీను ఏకెలియట్ దాని తరం ఆవంకని మటు దవ్వు గ్రౌండ్ పులువన్నాం వాట గుడ్ హ్యాపీ ముకుద మన జీవత్తున్న జీవితే పోయిన thank you.
මිනිස්සුන්ගේ ජීවිතවලට එබෙන්න පුළුවන් සීමාවක් තියෙන උපේක්ෂා. කොමලී කියන්නේ වගේ ක්ලාස්රූම් එකේ ළමෙක් විතරයි. ක්ලාස්රූම් එකෙන් එළියට ගියාම එයා ගැන වගකීමක් ඔයාට නැහැ. පේරන්ට්ස්ලා හිතන්නේත් ඔහොම තමයි. මේ සිද්ධ වෙන හැම දෙයකටම මට මහ පුදුම බයක් දැනෙනවා. මම මේ කතා කරන්නේ පේරන්ට්ස් ලගේ වීව් එකේ ඉඳලා නෙමෙයි. ඇත්තටම ඔයා මොකද ඔය තරම් කොමලී ගැන සීරියස් වෙන්නේ? මම කලිනුත් කිව්වා ඔය අනවශ්‍ය ප්‍රශ්නයක් හොයාගෙන යනවයි කියලා. ඔයා දැන් මොනාද හිතන්නේ කියලා මම ඔයාගෙන් අහන්නේ. ඒත් ඔයා ඉස්සරහට මොනාද කරන්නේ කියලා විතරක් මාව දැනුවත් කරනවාද? මේ මොකද මේ? මං කිව්වනේ මේ හපෝ වෙන්න එපා කියලා. මෙතන රුපියල් 2000ක් තියෙනවා. මාස දෙකක පොලිසල්ලි. මේක අරගෙන මම බඩු ටික දෙන්න. මම ඉතුරු ටික ඉක්මනින් දෙන්නම්. සිංහල තේරෙන්නේ නැද්ද මිනිස්සුයෝ? අපේ මල්ලි පොලිකාරයෙක් නෙමෙයි. අනේ නෝනා මගේ පොඩි එකා. මේ මොන කාර්යයක්ද? යනවා යන්න. යනවා. අමෙමෙ මම මල්ලිට කියන්නේ යන්නේ නැහැ. අම්මා කියන්නේ යාගේ ප්‍රශ්න මේ ගේට්ටුවෙන් එළිය විසඳ ගන්න කියලා. මේක මගේ තාත්තටයි හොඳ නැත්ති. අනේ මන් දන්නේ නැහැ ආන්ටි. මෙයා තමයි කියන්නේ. පුතා කොහොමත් සල්ලිින්ද සුද්ධියක්ම වෙරි කරන්නේ කියලා මට නම් ෂුවර්. ඒකනේ කියන්නේ. ආන්ටි දන්නවනේ මගේ හැටි. Hello, Auntie.
ජීවිතය රහුවන්න මේ වැද මෝඩය. උඹනම් කවදාකත් හැදෙන මිනිහෙක් නෙමේ මල්ලි. අනේයාගේ තත්ත්වේ ඔයා එකක් මතක තියාගන්න. ඔයාට ඕන ඕන විදියට ෆැමිලි එකේ රෙස්පෙක්ට් එක නැති කරන්න මං ඉඩ තියන්නේ. ආහහහ මේ එහෙමනම් අම්මේ අම්මා මේකත් හොඳට මතක තියාගන්න. ඔයාගේ පවුලේ තත්ත්වය වෙනුවෙන් මම්මගේ අනාගතය පාවල දෙන්නේ නැහැ කියන එක. අනාථ දරුවන්ට සුදීපන ඕන අම්මා වෙන්න. නලියා කිරිල්ලගේ තටු කපන්න වෙයි වගේ. එයා ඈතට ඉගිලෙන්න හදන. එක්කෝ තටු කපන්න වෙයි. එහෙම නැත්නම් අල්ලලා කූඩු කරගන්න වෙයි. තව වැඩි කාලයක් නැහැ. මං ගානට දැල්ල එල්ලලා තියෙන්නේ. සෙනා මට උඹගෙන් උදව්වක් ඕන. අද මේ රෝද තුන උඩ තමයි මං ජීවිතේ බැලන්ස් කරගන්නේ. ඒ උඹේ හයියේ. මං වැළලුණත් ඒක අමතක කරන්න බෑ මට. පරණ උදව්ලට ලව් වෙන්න මම උඹගෙන් උදව් ඉල්ලනව නෙමෙයි. මේ කරන්න පුළුවන් එකම කෙනා සනායින්දයි. මේ වැඩි මං සනාට බාර දෙන්න. නංගි අම්මා මොනවද කිව්වේ නැද්ද? ගොඩක් දේවල් කිව්වා. මොකද්ද? සල්ලි වගයක් ගැන. ඔයාගේ දෙයකටත් මං ඔයාට උදව් කරන්න. ගිහි වැඩ කරන බාසුන්නේලට දෙන්න මට සල්ලි ටිකක් ඕන කරන්න. මේ ගේ හදාගෙන ගියාම ආටත් හොඳයිනේ. අනික ඔයා හිතන්න එපා මේ ගෙදර මගේ කොටහ මං ඉල්ලනවා කියලා. ඔර සල්ලි කීයක් දෝනේ? ලක්ෂයක් විතර. අනේ එච්චර සල්ලියක් මල් ළඟ නැහැනේ. කමක් නැහැ. ඔයා ළඟ තියෙන ටික දෙන්නකො මට. මේ
මොකක් කවුද කතා කරන්නේ? හෙලෝ ස මේ රැවෙලා සර්ට කෑම ම එළියට දැනන ඒ සර් මේ ළඟපාතක කෑම එකක් හොයාගන්න එක ලේසි නෑ මං සර්ටත් එක්ක කෑමයක් ගේන්නද බොහොම ස්තුතියි එපා එනම් සර් මට අග්ගල ගෙදරට දුවලා එන්නද? දැන් තමුන් මෙතනින් ගියාම මමද මෙතන මුර සර්ප්‍රයිස් කරයි. ඒකනි මං ඔයාට කිව්වේ. එයා ඔයාට ගොඩාක් ආදරේ කියලා. ඔයාගේ අම්මා එනකල් එයා ඔයාව හොඳට බලාගනීවි. කාවද ඔයා ඇඳලා තියෙන්නේ? අම්මා